අයිබෝවන් සුබ සන්ධ්‍යාව සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ඔරුව පෙරළී මහවැලිකඩ ආරබ වේ සැඟවුණු දැරියන් තිදෙනා එක් දැරියකගේ සිරුර ගොඩ ගනී පස් දිනකු බේරා ගැනේ ඒ අතර මාස 8ක බිලිඳෙකුත් යලිත් ඉහළ ගිය ඉන්ධන මිල ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ලංකා භූමි තෙල් ලීටරයක් රුපියල් 25කින් නැගී බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ බස් සංගම් කියයි පාසල් වෑන් රථ ගාස්තුත් එසේමයි පාසල් වෑන් රථ සංගම් කියයි ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් ආරක්ෂක අංශවල උපාය මාර්ගික නිපුණතා ගැන ජනපති කතා කරයි අධිකරණ නියෝග හැලු කරන බෞද්ධ කටයුතු ඇමති 225ම විශ්වාස නැහැ පාර්ලිමේන්තුවේ මිනිමරුවන් මංකොල්ලකාරීන් ඉවත් කරන තාක් රටට ගමනක් නැහැ බලවා හැඟුණ වැවේ ධම්මරත්න හිමි කියයි ආර්ථිකය ඝාතනය කළ කබ්‍රල් පොත් ලියනවා සජිත්ගෙන් චෝදනා ලතා වෙනුවෙන් ලතාවට සජිත් වැයූ ඕගණය කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙකු කෑම නැතිව මරුට ඖෂධ ගෙන්වීමේ සහ පාලනය කිරීමේ බලය විශේෂඥ කමිටුවකට දෙන්න පාටලී කියයි තවත් යූරියා නැවක් අනිද්දා සෑම සිගරට්ටුවකම බද්ද රුපියල් 20කින් ඉහළ දාන්න මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි කුරුණෑගල නගර සභාව තමන්ටම බෙදාගත් කඩකාමර මියගිය මාතිවේදීන් වෙනුවෙන් ප්‍රථම වරට අනුරාධපුරයේදී පින්කමක් පාරේ පයින්නා කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට දේශීය පුවත් වෙතටයි මුලින්ම අවධානය සූර්ය වැව මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද උදෑසනෙහි ගමන් කළ 8 දෙනෙකු දියේ ගිලී තිබෙනවා 5 දෙනෙකු බේරාගෙන ඇති අතර මාස 8ක බිලිඳෙකුද බේරාගත් පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ වයස අවුරුදු 18ට අඩු ගැහණු දරුවන් 3 දෙනෙකු අතුරුදන්ව ඇති අතර එක් අයෙකුගේ සිරුර සොයාගත් බවයි සූර්ය වැව පොලිසිය පවසන්නේ සූර්යවැව මහ බැලිකඩාර වැවේ ඔරුවක් පෙරළී යමින් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 8 දෙනෙකු එම ඔරුවේ ගමන් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට මුහුණ පෑ පුද්ගලයන් 5 දෙනෙකු ප්‍රදේශවාසීන් නිර්පද්‍රිතව බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා කෙසේ වෙතත් ඔරුව පෙරළී යමේදී එහි සිටි ගැහණු ළමුන් 3 දෙනෙකු මේ වන විටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ එසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 10ත් 18ත් අතර ගැහණු ළමුන් 3 දෙනෙක් සූර්යවැව පොලිසිය හා නාවික හමුදා කිමිදුම් කරුවන් අතුරුදන්ව ඇති ගැහණු ළමුන් 3 දෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා මේ වන විට එක් දැරියකගේ සිරුර සොයාගත් බව වාර්තා වෙනවා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඔවුන් සිය ඥාතියෙකුගේ දානමය පින්කමක් සඳහා සහභාගී වීමට මෙම ප්‍රදේශයට පැමිණ සිටි අතර වාරයේදී එසේ අනතුරට මුහුණ දී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මසුන් නැල්ලීමට භාවිතා කරන කුඩා ඔරුවක වැඩි ප්‍රමාණයක පිරිසක් ගමන් කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා සූර්යාව පොලිස් අසමේ මහවැලි කඩාර කියන වැවෙහි අද දින දහවල් ගමන් කරමින් තිබූ ඔරුවක් පෙරලියාම නිසා ඒ ගමන් කරමින් සිටි ගැහැණු ළමුන් 3 දෙනෙකු දියගිලි මෙවැනි විට අතුරුදහන් වෙලා තිබෙනවා මෙම ඔරුවේ 8 දෙනෙකු ගමන් කළ බවට තමයි තොරතුරු තිබෙන්නේ එයින් 5 දෙනෙකු බේරා ගැනුණා ඒ බේරා ගැනුණු පිරිස අතර මාස 8ක බිලිඳෙකුත් සිටින බවට වාර්තා වෙනවා ඒ වගේම මේ දරුවා මෙවැනි විට රෝහල් ගත කර තිබෙනවා ප්‍රතිකාර සඳහා දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවට තමයි වාර්තා වෙන්නේ මෙවැනි විට සූර්යාව පොලිස් ස්ථාපතිවරයා විසින් අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීම සඳහා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් කැඳවීමට අවශ්‍ය පියවරගෙන තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම යලිත් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ ලංකා භූමි තෙල් ලීටරයක් රුපියල් 25කින් උයි ඉහළ දමා ඇත්තේ. කෙසේ වෙතත් බස් සංගම් පවසන්නේ ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනය වීමක් සිදුවන්නේ නැති බවයි. පාසල් වෑන් රථ ගාස්තු වල වෙනසක්ද සිදු කරන්නේ නැති බවයි පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.
डीजल लीटर एक मिल सह भूमि तेल लीटर एक मिल इहल दमी मट खनिज तेल नीतिगत संस्थाव कटेतु कला एमेन्म लंका आईओसी समागम इट समगामीव ये मध्यम रात्रि सिट डीजल सह भूमि तेल मिल वेडिकला एनु रुपयाल हारोसिय पहलवाक्व पेवती ऑटो डीजल लीटर एक नव मिल रुपयाल हारोसिय तिहक पनवा एमेन्म रुपयाल तुनसिय हतलियाक्व पेवती भूमि तेल लीटर एक नव मिल दैन रुपयाल तुनसिय हेट पहक पनवा किसे विधत अनेको तींदन वर्गवल मिल गणन संशोधने वन्ने नैति बवा संस्थाव प्रकाश कले मेलेस डीजल मिल वेडिवीम गैन जनताव पलकले मेवन अदहसा අපේ කොළඹෙන්ද ඇවිල්ලා ආපෝ යාපනේ යන්න මේ කුලියට යන්නත් බෑ ඩීසල් අඩු කරනවා කිව්වා ආප අඩු කරනව නෑ ආප වැඩි කරලා ඉස්සනන් ඩීසල් ලීටර් 50ක ගන්නකොට කිලෝමීටර් 300ක් දුණා දැන් බෑනේ ඩීසල් පෙට්‍රල් වැඩි වෙන්න ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ බඩු මිල වැඩි වෙනවනේ ඊට පස්සේ එම බඩුම වැඩි වෙනවා 15ක් අඩු වුණා ඒ වගේම ආය 15ක් වැඩි වුණා ඉතින් එතන කිසිම මේකක් නෑ කරගන්න බෑ පේනවනේ බස් එක දෙන්නේකුත් නෑ දැන් එන්නත් උඹ අන්තිම සවුත්තු යන්නේ විදියක් නෑ බස් එක සෙනගත් නෑ යන්නේ නිකන් එහෙම මෙහෙට යන දරාගන්න බැරි තරම් බස් වල ආදායම අඩු වෙලා තියෙන්නේ බස් කරවන්න වැල්ලම තියෙන්නේ ඒ වගේම පාර්ට්ස් මිල අපි හිතනවා ඩීසල් මිල අඩු වුණොත් අපිට තව සෙනග ටිකක් ඉඳී කියලා රුපියල් 15කින් වැඩි වුණා පාට්ට සැපයි දැන් නම් අපි රුපියල් 500ට 1000ට තෙල් ලීටරයක් ගහලා ගෙදර ළමයින්ට හවසට කන්න ඉඳියාප්ප මුලක් ගෙනියන්න සල්ලි ඉතුරු වෙන්නේ කෙසේ වෙතත් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ මෙලෙස ඉන්ධන මිල වැඩි කළ නොහැකි බවයි අමතිවරයා කියන භූමි තල වලින් රුපියල් 22ක් පාඩි. අපි කියන ඉදිරිපත් කරන්න සූත්‍රය කියලා. අමති ගාව නැතු වුණාට අපි ගාව සූත්‍ර ඔක්කොම තියෙනවා. රුපියල් 175යි වෙන්නේ පිරි පහදුවෙන් භූමි තල ලීටරයක් හැදෙනකොට. ඩීසල් ලීටරයක් වෙන්නේ ගොඩ බෑමේ ගාස්තුව රුපියල් 329යි. අපි කියන්නේත් වගකීමෙන් 329ට වරායට එන ඩීසල් ලීටරය තමයි 415ට විකුණන්නේ. මේ අතර වැඩි වූ ඩීසල් මිලට සාපේක්ෂව මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නැති බව පෞද්ගලික බස් රථ හිමියන් පවසනවා. ඩීසල් ලීටරය රුපියල් 15කින් නැවත වැඩිවීමක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ. මීට පෙර රුපියල් 15ක් අඩු කරපු අවස්ථාවේදී නැවතවරක් එම රුපියල් 15ම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. මොකද ඒක මා වගකීමෙන් කියන්නේ. ඇමතිතුමා කියනවා ඩීසල් වලින් අච්චර ලාභයි මෙච්චර ලාභයි කියලා. ඩීසල් මිල වැඩි කරන්න ඕන වුණාම තව ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා ඩීසල් වලින් මෙච්චරක් පාඩුයි කියලා. ඩීසල් මිල අඩු කළා නම් අනිවාර්යෙන්ම අපි බස් ගාස්තුවේ පහළ යෑමක් සිද්ධ කරන්න තමයි අපේ බලාපොරොත්තුව තිබුණේ. තවත් විටකින් ඩීසල් මිල වැඩි වුණොත් අනිවාර්යෙන්ම බස් ගාස්තුව සංශෝධනය කරනවා නැත්නම් බස් ගාස්තුව වැඩි කරනවා. මේ අතර පාසල් ප්‍රවාහන ගාස්තුද සංශෝධනය වන්නේ නැති බවයි පාසල් ප්‍රවාහන සංගම් පවසන්නේ. මේ දෙමව්පියන් පඩි වැඩි වෙලා නැති ලොකු ප්‍රශ්නයක ඉන්නේ දෙමව්පිය බොහොම අමාරු පාසල් බැඳපේකට දරුවෝ දාලා දෙන්නේ නැහැ ඉන්න මේ වෙලාවේ වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ ගෑස් එකක් ගන්න බැරි අන්ත අසරණ ජනතාව භූමි තෙල් භාවිතයෙන් තමයි එදිනෙදා වැඩ කටයුතු සිදු කරන්නේ මෙලෙස භූමි තෙල් මිල වැඩිවීම තුලින් මරු පහරක් වදින්නේ මේ වතුකරයේ ඉන්න අහිංසක ජනතාවටයි වතුකරයේ ජනතාව කියන්නේ භූමි තෙල් මිල වැඩි කළද මාස ගණනාවක් තිස්සේ ඉන්ධන පිරවුම්හල්වල භූමි තෙල් නොමැති බවයි ආ ගණන්තු වැඩි වුණා ලාම්තල් නැහැ ගෑසුත් නැහැ එතකොට අපි වත්තේ පාවිච්චි කරන්නේ දර තමයි ලිප තමයි වතු කරන්නේ බෑ 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 ජීවිතේ ඉන්න බෑ දැන් රුපියල් 1000ක් නෑ හම්බෙන්නේ ඒ 1000කුත් නෑනේ ඔය ඉස්සෙල්ලා තුබනේ අඩුම කන සාමාන්‍යයෙන් අඩු දැන් 365ක් වැඩි වෙඩි වෙලා දැන් ලාම්තලින්නේ උයන්නේ වත්තේ මිනිසුන්තරි ගමේ මිනිසුන්තරි උයන්නේ දැන් ඒක ගාන වැඩි කියලාද මිනිසුන්ට දැන් උයලා කන්න විදියක් නැතුව දැන් ඉන්නේ දැන් පිටි කිලෝ බලන්නකෝ 115ට තුබනේවා දැන් ගීලා තියෙන්නේ 340කට ගින් තියෙන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැඳවියෙකු මියගොස් තිබෙනවා දින කිහිපයක් නිරාහාරව සිටීම හේතු වෙනුයි මොහු මියගොස් ඇති බවට විශ්වාස කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් සිටි රැඳවියෙකු මියගොස් තිබෙනවා සිංහපුර කැලෑබද ප්‍රදේශයේදී මීට දින දෙකකට පමණ පෙර මෙම රැඳවියා සොයාගෙන ඇත්තේ අනතුරුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා මෙම රැඳවියා දින කිහිපයක් ආහාර නොගැනීම හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටි ආරච්චි ප්‍රකාශ කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දවස්වල ඇති වූ කලබලකාරී සත්‍ය වේලාවේ
निरीक्षण प्रदेश पुनरुत्थापन मध्यस्थाने वेत यमु करतिबुने පසුගිය හත්වනදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් අතර ගැටුමක් හටගත්තා. එහිදී ඇති වූ නොසන්සුන්තාවයකදී රැඳවියන් පිරිසක් පලා ගොස් තිබුණා. කඳවුරෙන් පලා ගිය තවත් රැඳවියන් 11 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. අපනයන ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක සහ उपाय मार्गिक कुशलता प्रयोजनेट कथयुत भवै जनाधिपतिवरया पेन्वा दुन्ने ईट आवाश्य प्रतिपादन इहलदमीयुत भवद जनाधिपति रनिल विक्रमसिंह मेहिदी प्रकाश कला ए कोलंब पवति उत्सवेकट एक्वेमिनुई श्रीमत् जोन कोतलावल आरक्षक विश्वविद्यालय दिदहस विसिदिक उपाधि प्रधानोत्सव ईये पसुरुवे पेवत्तुना ए जनाधिपति रनिल विक्रमसिंहगे प्रधानत्वेन कोलंब बंडारनायक जात्यांतर सम्मंत्रण शालावेदी සන්නද හමුදා කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු කළහොත් රටට අනාගතයක් නැහැ. අද අප ජීවත් වෙන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක. අප ඉපදින විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුව අතර ඉන්දියන් සාගරය පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමු වී තිබුණේ නැහැ. නාවික ගමනාගමනයේ නිදහසේ සිදු කළ හැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි. බාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණිය හොත් සිදුවන්නේ කුමක්ද? 2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමින් හෝ මුහුදෙන් බාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි වූ අවස්ථාවේ අධ්‍යක්ෂීම්ද සිහිපත් කළ යුතුයි. අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද බාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතිනවා. අන්‍ය පාර්ශ්වයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපානවා. එහෙත් එහිදී දේශපාලන සහ රාජතාන්ත්‍රික නිපුණතාවයන් මෙන්ම හමුදා කුසලතාවයන් භාවිත කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමින් සහ මුහුදෙන් ගමන් කිරීමේ ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වග බලා ගත යුතුයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට වඩා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. So I thank you for having invited me and I wish all the prize winners all the best in life. Thank you. කුරුණෑගල මහනගර සභාවේ කඩකාමර 50කට අධික සංඛ්‍යාවක් නගර සභාවේම නිලධාරීන් බෙදාගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. එසේ බෙදාගත් කඩකාමර 160 සිට 140 දක්වා වූ මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. මෙය පිටුපස කුරුණෑගල නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා ඇතුළු ප්‍රබලයින් සිටින බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ. කුරුණෑගල මහනගර සභාවට අයත් වටිනා කඩකාමර 50කට අධික ප්‍රමාණයක් නගර සභාවේම නිලධාරීන් පවරාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් කොමසාරිස්වරයෙකු නිලධාරීන් සේවකින් සහ ඉංජිනේරුවන් නගරාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයන් කොන්ත්‍රාත්කරුවන් මෙලෙස මෙම කඩකාමර පවරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල මැදෙම වෙළඳපළ භූමියේ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම් පොලේ සහ කුරුණෑගල මාලිගා පිටියේ වෙළඳ සංකීර්ණයේ කඩකාමර ඔවුන් මෙලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම කඩකාමර බදු දීමේදී පළමුව වටිනාකම් තක්සේරු කර විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කළ යුතු වූද ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී මෙම කඩකාමර අවිධිමත් ලෙස ලබා දී ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව කුරුණෑගල මහනගර සභාවේ
සේවය කරන පරිපාලන සේවයේ නිලධාරීන් සහ වෙනත් දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ද නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර නාගරික මන්ත්‍රීවරුන් නිලධාරීන් සහ සේවකයන් අතර මෙම වටිනා කඩකාමර බෙදා හැරීමට අනුබල දී ඇති බවයි විගණන වාර්තාවෙන් නිරීක්ෂණය වී ඇත්තේ. බදුකරුවන් කඩකාමර බදුගත් පසු ඒවා එදින සිටම විවිධ පාර්ශවයන්ට බැහැර කිරීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහනගර සභාවේ බලධාරීන් විසින්ම සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙම කඩකාමර බදුගෙන නැවත විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවත් මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මෙහිදී ලක්ෂ 60 සිට ලක්ෂ 140 දක්වා වැඩිපුර මුදලක් ලාභය ලෙස ලබාගෙන මෙම කඩකාමර විකුණා ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව මහනගර සභා ආඥාපනත උල්ලංඝනය කරමින් මෙම කටයුතු සිදු කර තිබෙනවා. නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවස්වල ලිපින භාවිතා කරමින් මෙම කඩකාමර ලබාගෙන ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. මෙතර කුරුණෑගල නගරාධිපතිවරයා මිලටගත් කඩයක් සියත යන නමින් ඒජන්සියක් පවත්වාගෙන යන බවද අපට වාර්තා වුණා. එසේම නගරාධිපතිවරයාගේ බිරිඳගේ නමින් ඔහුගේ නිවස අසලම පර්චස් 6.5ක් අවුරුදු 35කට බදුගෙන ඔහුගේ නිවස වැඩි දියුණු කර ඇති ආකාරයද දැකගත හැකි වුණා. මෙහින් තලය පුදබිමේ ඇති සමහර වෙළඳ සැල් තවමත් ඉවත් කර නැති බවයි වාර්තා වන්නේ. වෙළඳ සැල් ඉවත් කරන ලෙස අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින හොරුන් සහ මංකොල්ලකාරීන් එළවනතුරු මේ රට හදන්න බැරි බවයි මෙහින් තලය රජමහ විහාරාධිපති පූජ්‍ය බලවහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පවසන්නේ. ඒ ඇමතිවරයා සහ මුලින්ම පිටුපාලා අධිකරණ නියෝගය හැල්ලු කරමින් ඒ නඩු තීන්දුව පැත්තකට දාලා එයාගේ අභිමතය පරිදි අර කඩ උසාව නියෝග ලද ඒවා නිරපීම් නියෝග ලද පිස්කල් ඇවිල්ලා ඉවත් කරන ලද කඩකරුවන්ට එතනම දුන්නා. මම හිතාගත්තේ මම සුභවාදීව මම හිතුවා ඇමතිවරයාවට පස්සේ ඔක්කොම එක තැනකට යයි. ඒ වගේ ඇමතිවරයා නීතිය දන්නවා. අද වර්තමානයේ අපිට තේරෙනවා මේ සියලු අමාත්‍ය මණ්ඩලයේම ඔය 225ම මේ රටේ මිනිස්සුන්ට පිච්චුණත් ගිනි ගත්තත් ඒකට ඉරර නැහැ. ඒ හින්දා මේ අය කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. අධිකරණ නියෝගයේ පවා කඩන මිනිමරුව මංකොල්ලකාරයෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිසු ඉවත් කරනකම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. විරාමෙන් පසුව යලිත් ඔබ සියත ප්‍රවෘත්ති සමගින් දේශීය පුවත් වෙතටයි නැවතත් අවධානය. පසුගිය මාසය තුල මෙරට විදේශ ප්‍රේෂණවල වර්ධනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 ගත වූ ඔක්තෝබර් මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක් ලෙස වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක වැඩිවීමක් බවයි. එසේම 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමස්ත ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 2929.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ අතර විදේශයන්හි සේවා නියුක්ත පිරිස් ශ්‍රී ලංකාවට එවන රුපියල් 20,000ක සමාන හෝ ඊට වැඩි විදෙස් මුදල් සඳහා ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූර්ණයක් ලෙස රුපියල් 1,000ක දිරි දීමනාවක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි. එසේම එම දීමනාව අදාළ වන්නේ බලපත්‍රලාභී බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම්වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටරෙන් ඍජුවම රුපියල් ලෙස ලබා ගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණක් බවයි මහ බැංකුව පවසන්නේ. රටේ ආර්ථිකය ඝාතනය කළ අජිත් නිවාඩ් කබ්‍රාල් දැන් පොත් ලියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කබ්‍රාල් පොත් ලියද්දී රට වෙනුවෙන් පෙරට ආ තරුණයින්ව වත්මන් රජයේ අතඩංගුවට ගනිමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව පැවසුවේ සමගි ජනබල වේගයේ දොඩම්ගස්ලන්ද ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි. මම දැක්ක මේ පහුගිය දවසක රට ඝාතනය කරපු රාජපක්ෂ කල්ලියේ මහා පතාක යෝධේ දැන් පොතක් ලියලා තියනවලු ආර්ථික ඝාතකයන් මැද කිය. නිවාඩ් කබ්‍රාල් පොතක් ලියලා තියනවලු ආර්ථික ඝාතකයන් මැද කිය. ඔහු තමයි රට විනාශ කරපු රාජපක්ෂ කල්ලියේ මහමොළකාර. ඔහු තමයි රටේ ආර්ථිකය ඝාතනය කරන්නට ලොකුම කාර්යභාරය කළේ. දැන් එයා පොත් ලියනවා. පොත් ලිව්වන් පස්සේ යම් ආදායමකුත් එයි. හැබැයි එයා පොත් ලියනකොට රට විනාශ කරපු, රට සුන්නත් දූලි කරපු, රට බංකොලොත් කරපු, රටේ ජනතාවගේ ජන ජීවිත කුඩුපට්ටම් කරපු අය පොතපත ලියනකොට සිරිදම්ම හාමුදුරුවෝ වසන්ත මුදලේගේ
ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරගත කළද පුදුම වැඩක්. මේ මොහොත වන විට රට විනාශ කරපු රාජපක්ෂ පවුල බොහොම සූක්ෂමව ක්‍රමෝපායිකව තමන් ගැඟ බේරගෙන තියෙනවා. මේ ඒගොල්ලන්ට ආපහු නැගිටින්න ඕන. ආපහු නැගිටින්නේ මේ බංගලොත් වෙලා තියෙන රට තව දුරටත් බංගලොත් කරන්නද? මේ රට විනාශ කරපු රාජපක්ෂ පරපුර අද නිදැල්ලේ ඉන්නවා. හොඳ සුපිත මුදිත ජන ජීවිතයක් ගත කර. ඇයි? රාජපක්ෂ ළම එක්කහු වෙලා පත් කරපු ජනාධිපතිතුමා ඒ අයට රැකවරණය දෙනවා. हेले गीत कोकिलास विरदावली लत अग्रगण्य कला शिल्पिनी लता वल्पलगे जन्मदिन सुबपेतुम एक्कीरीम संदह विपक्ष नायक सजित प्रेमदास पेमिनिया ऐसमग बोहो वेलावाक विपक्ष नायक वर्या सुखत पिलिसंदरक निरतवुना मिमावस्तावट कलाकरुण नेतुल पिरिसा केक वसिटीम विशेषात्याक औषध गेनवीमे सह पालने किरीमे बल विशेषज्ञ कमिटुवकट पेवरियुतु बव पालिमेंतु मंत्री पाटली चांपिक रणवक पवसनवा पवतिन औषध हिंगे बरपतल तत्वेकट गमन करमीन तिबिन बवै रजे वैद्य निलधारींगे संगमे लेखम वैद्य हरित अलुद्गे प्रकाश कराने සෞඛ්‍ය ශාස්ත්‍රීය පවතින අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ 43 සේනාංකයේ නියෝජිතින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ඇතුළු නියෝජිතින් පිරිසක් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ අදහස නම් ඖෂධ ගේන්න ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ලැබිලා තිබුණත් රටට අවශ්‍ය ඖෂධ මොනවාද? අත්‍යවශ්‍ය නොවන ඖෂධ මොනවාද කියන එක අවබෝධකින් යුතුව කටයුතු කළත් නැහැ. ඒ පිළිබඳව බලධාරීත්වයේ වශයෙන් වෙච්ච අපි හිතනවා මේ අවස්ථාවේදී කොවිඩ් එකේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා හිතලා යම් විශේෂඥ පිරිසකට මේ ඖෂධ පිළිබඳ කාරණා පිළිබඳ තීරණ ගන්න. ඖෂධ මොනවද ගෙන්නන්නේ? කොහොමද ගෙන්නන්නේ? කොහොමද බෙදා හරින්නේ කියන එක ගැන විධිමත් ක්‍රියාමාර්ගයකට බලතල ලබා දිය යුතුයි කියන එක. පෝෂණ තත්ත්වය ගැන තියෙන සංඛ්‍යාලේඛන ඉතාමත් බය හිතෙන සුළුයි. අනාගතය සඳහා දැනට ප්‍රශ්නයක් නැති වුණාට ඒ නිසා අපි හිතනවා නිවැරදි දත්ත අවශ්‍යයි. දැනට සමෘද්ධි ආදී දත්තවල තියෙන්නේ දේශපාලන පවුලවලට තමයි සමෘද්ධි ලැබෙන්නේ. ලංකාවේ එක අන්තර්ජාතික ආයතනයක සොයා ගැනීමකට අනුව රටේ ඉහළම ආදායම් ලැබෙන කණ්ඩායමෙත් 111%කට සමෘද්ධි ලැබෙනවා. පහළම ආදායම් තියෙන අයගෙන් 149%ටයි සමෘද්ධි ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් 52%කට සමෘද්ධියවත් නැහැ. ඉතින් ඒ නිසා මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක හදලා තියෙන්නේ දේශපාලන කාරණා මත. දැන් මේ අර්බුදයන් තත්ත්වය කොහොමද සමනය වෙගෙන යනවද? මොකද ඒ තත්ත්වය නෑ අපි දකින්නේ සමනය වෙන තත්ත්වයක් එන්නේ දරුණු තත්ත්වයක ගමන් කිරීමක් තමයි තියෙන්නේ. මේ මොහොතේත් අපි එතුමාටත් පැහැදිලි කරේ පාර්ලි චම්පක මන්ත්‍රීතුමාටත් අපි අනවශ්‍ය බරක් මේ මොහොතේදී විශේෂයෙන්ම ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක කරහත් අපලත ඉන්ඩියන් අය ආධාර ක්‍රමයට තියෙන බෙහෙත් සම්බන්ධයෙන් අපි පාලනින් තොර බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා විකල්ප හඳුනාගෙන ගමන් කළ යුතු එක දෙයක්ම තෙල් වෙන්නේ නැතුව අපිට අවාසනාවන්ත කාරණේ තමයි අපිට හෙට දවසේ අනිද්දා දවසේ ප්‍රශ්න විසඳනවා කියලා විශ්වාසයක් ඇති කරන තාම බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. ඔබ කියු පරිදිම මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපි විශේෂයෙන්ම අපේ ආකල්පමය වෙනස්කම් ඇති කරගන්න ඕනේ. අපි විකල්ප හඳුනාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි රජවන්දාරින් සංවිධානයේ තුමට පෙන්වලා රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ රටේ ජනතාවගේ බදු මුදල් මේ ආණ්ඩුව කොයි වගේ පරිහරණය කරන්න බලාපොරොත්තු වෙනවද කොයි විදියට බදු ගහන්න බලාපොරොත්තු වෙනවද කොයි වගේ සහන් ලබා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුව තාම දැනුවත් කරලා නැහැ. ඒක නිසා අපිට පැහැදිලිව පේන්නේ මේ අයවැයෙන් රටේ ජනතාවට සහන ලැබෙන එකක් නැහැ. 30%කට ආසන්න ප්‍රමාණයක් බදු වැඩි වෙයි කියන හැඟීම අපිට ඇති වෙනවා. දැන් අයවැයට කලිනුත් ඩීසල් ලාම්පු තෙල් මිල වැඩි කරා. දැන් සමහර අය හිතනවා රට සාමාන්‍ය තත්ත්වයට පත්වලා කියලා නේ. බලන්න ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල යලි වැඩි කරා භූමි තෙල් මිල යලි වැඩි කරා ඉතින් කවුද සාතිකයක් දෙන්නේ මේ යම් ආකාරයක හරි මේ නිදහස තිබෙන්නේ ආණ්ඩුව බංකොලොත්කම ප්‍රකාශ කරලා ණයගෙවීම නැවැත්තුවා ඒ ණයගෙවීම නැවැත්තපු නිසා යම් සහනයක් තියනවා මේ පෙනුණත් ඒක අනාගතේ ඉතා භයානකයි ඒ නිසා අපි කියන්නේ මේ කරුණු රටට කියන්න ඉතින් ජනාධිපතිතුමා කියන එකයි මේ කරන දේ යතර කිසි පරස්පර
වත්තවන්නේ මේව දැනුවත් කරෙන්නේ බොහෝ අය හිතුවා IMF එකත් එක්ක එකඟතාවලට එන්න බැරි වෙයි කියලා හැබැයි අපිට පේනවා අද සාර්ථක වෙලා තියෙනවා කියලා IMF එක ණයක් ලබා දීමම තවදුරටත් ණයක් ගන්න තවත් රටවල්ට උදව් කරන්න හේතුවක් වෙනවා මේ ජනතාව ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉතින් මේ මාරුව කා එක්කද කරන්නේ ඒක නිසා ජනතාව ඉල්ලන මේ ජනතා පරමාධිපත්‍ය උරගා බලන්නට වර්තමාන ආණ්ඩුව පාලකයෝ මේ රටේ ජනතාවට ඡන්දය අරහා අවස්ථාව ලබා දී යුතුමයි පළාත් සභා ඡන්දයේ ඇත්තටම ජනතාවට ඡන්දයිතිය දෙන්න ඕන නම් ඒ සඳහා අවස්ථාව තිබුණේ නැද්ද 3/2ක පාර්ලිමේන්තුවක් ලැබිච්ච පොට්ටුවට ඇයි ඒක නොකරේ දැන් මැතිවරණය වෙන බව දැනගත්තාම ඒකට බය වුණාම මිනිස්සු නැති බව දැනගත්තාම දිනන්න බව නැති පරිදි බව දැනගත්තාම කල් යැවීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කරා දෝ කියන එක පිළිබඳව මිනිස්සු හිතන ආකාරය මම හිතන්නේ අමුතුවෙන් තීරණ දෙන්න අවශ්‍ය නැහැ අපි හරියල්ලා නෙවෙයිනේ හරියල්ලට ජනතා මතයක් නැති නිසා තමයි ගොන පින් මන්ත්‍රී කඳුන්. අන්තිමට පින් මන්ත්‍රී කමත් අරගෙන පක්ෂෙන් අනික් පැත්තට ගිහින් ඒ පක්ෂ කට්ටියත් එක්ක කුදු වෙන්න ගියා. ඉතින් ඒ හින්දා එහෙම ප්‍රතිපත්ති නැහැ අපිට. ගෝටාගේ ගියුවෙත් කාන්තාව රනිල් යවන්නේත් කාන්තාව ටික. ඉතින් මාව රෙස් කරයි හෙට. ඇගේවල වලින් අමරඩි ගලියට බැස ගම රනිල් බය වෙනවා. විරාමෙන් පසුව යලිත් ඔබ සියත ප්‍රවෘත්තියේ සමගින් සෑම සිගරට්ටුවක්ම රුපියල් 20කින් ඉහළ දැමිය යුතු බව මද්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ පවසනවා. ඒ සඳහා රුපියල් 20ක බද්දක් මෙවර අයවැයෙන් යෝජනා කළ යුතු බවයි මද්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශ කරන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කළ සමාගමට වාසිදායක බදු ප්‍රතිපත්තියක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ රටට වාසිදායක බදු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙද්දී ලංකාව නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කළ සමාගමට වාසිදායක බදු ක්‍රමයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. දුම්කළ සමාගම නෙමේ බදු අය කරන්නේ අපේ රටේ මුදල් අමාත්‍යාංශයේ දෙන නිර්දේශ මත මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අයවැය තුලින් තමයි මේ බදු ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙවර අයවැයදී අපි යෝජනා කරන්නේ මේ කාරණා දෙක අවම වශයෙන් මේ අයවැයෙන් අවම වශයෙන් බද්ද මිල නෙමේ සෑම සිගරට් එකක අවම වශයෙන් බදු රුපියල් 20කින් වැඩි කරන්න කියලා මිල ඕන ගානකින් ඒ වගේම දැනට 2019 ඉඳලා පාර්ලිමේන්තුවේ ඇදීදී යන මේ විද්‍යානුකූල බදු ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කරන්න කියලා මේ කාරණා දෙක තමයි අපි මෙවර අයවැයෙන් ඉල්ලන්නේ යූරියා පොහොර රැගත් තවත් නෞකාවක් අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි මෙම පොහොර තොගේ රැගෙන එන්නේ මැලේෂියාවේ සිටයි මේ අතර මහකන්නේ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩසටහන් මේ දිනවලදී දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා ලෝක බැංකුව ලබා දුන් ඩොලර් මිලියන 105ක ණය මුදල යටතේ ගෙන්වන තවත් යූරියා පොහොර නෞකාවක් අනිද්දා කොළඹ වරායට පැමිණීමට නියමිතයි යූරියා මෙට්‍රික් ටොන් 22000ක් මෙලෙස රැගෙන එන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම පොහොර තොගය මෙරටට ගෙන එන්නේ මැලේසියාවේ සිටයි මේ අතර මැලසිරිපුර ප්‍රදේශයේ අක්‍ර 36ක වගා කරන බඩිරුගු වගාවට අවශ්‍ය බීජ ලබා දීම අමාත්‍ය මහින්ද අමරවිර අතින් සිදු කෙරුණා හිගුරක්කොඩ සමූපකාර සමිතිය මගින් කිලෝ 50 යූරියා මිටියක් රුපියල් 20000ක මුදලකට ලබා දීම අද සිට ආරම්භ කර තිබෙනවා. රුපියල් 20000කට පොහොර ලබා දීම ගොවින්ට විශාල සහනයක් බවයි පොළොන්නරුව ගොවි ජනතාව පැවසුවේ. ගොවියන්ට පොහොර දෙනවා. හරි වටිනා කාර්යභාරයක්. මේන පොහොර ගන්න විදියක් නැහැ. හැම තැන්වලම රුපියල් 40000 ඒ වගේ මිලකට තමයි පොහොර නිකුත් කරන්නේ. ගොවියන්ට හිගුරක්කොඩ විශේෂ සේවා සම්පකාරයෙන් මේ මිලට දෙන එක ලොකු සහනයක්. රුපියල් 20000 ගානේ අපි මේ ලබා දෙනවා. මේ ලබා දෙන්නේ සැබෑ ගොවින්ට පමණයි. ව්‍යාපාරිකයන්ට අපි කිසිසේත්ම මිටි අද උදෙත් ඇවිල්ලා මිටි 150ක් ඉල්ලුවා. අපි එහෙම ලබා දෙන්නේ නැහැ. ඔහන මායාදුන්න ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් මෙවර මහකන්නේ මූලික වටේට අවශ්‍ය යූරියා පොහොර බෙදා දීම අද සිදු කර තිබෙනවා. මේ අතර මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මාතියට මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වුණාට වැඩි වීයස් සැන්නක් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ඉදිරි ඉලක්කය එන මහකන්නේ. එන මහකන්නෙන් පස්සේ ආයේ මේ රටට හාල් ගේන්න ඕනේ නැහැ. මුළු පොහොර ප්‍රමාණය අපි ගොවිය වෙත ලබා දෙන්න කටයුතු කරනවා. රජයේ පාඩු ලබාගෙන ඒ ගොවියට ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ගොවියට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා රුපියල් 20000ක සහනයක් අපි ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කළා තියෙනවා. ගොවිය කැමැත්තෙන් පොහොර ගත්තොත් ඒ මුදල දෙනවා.
අලියතුන් සන්තකයේ තබාගත් පුද්ගලයින්ටම එම සතුන් නිදහස් කිරීමට ඉඩදුන් චක්‍රලේඛය බලතල අවභාවිතා කිරීමක් බව පෙත්සම් කරුවන් පිරිසක් අව්‍යාචනාධිකරණයට දැනුම් දුන්නා. චක්‍රලේඛය හරහා බලතල අවභාවිත කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි පෙත්සම් කරුවන් අව්‍යාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතියට පටහැනිව අලියතුන් සන්තකයේ තබාගත් පුද්ගලයින්ටම අදාළ සතුන් නිදහස් කිරීම සඳහා ඉඩ දීමට අදාළව පසුගිය කාල සීමාව තුළ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. එම චක්‍රලේඛය හරහා තම බලය අවභාවිත කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉල්ලා මේ වන විට අධිකරණයේ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනු කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ. පරිසර යුක්ති කේන්ද්‍රයත් දිලෙන පාත්‍රකොට හේමන්ත විතානගේ ඇතුළු පරිසරවේදීනුත් එකී පෙත්සම් කරුවන් එක්ව තවත් පෙත්සම් කරුවන් තිදෙනෙකුත් ගොනු කළ අලියතුන් සම්බන්ධ නව චක්‍රලේඛය නඩුව අද දින අභ්‍යාචනාධිකරණයේ විවාදය ආරම්භ කළා. මෙම නඩුව ගොනු කර තිබුණේ 2021 වසරේදී නිකුත් කළ අලියතුන් ලියාපදිංචි කිරීමේ නව චක්‍රලේඛය මගින් නීති විරෝධීව තම සන්තකයේ තබාගෙන සිටින අලියතුන් ලියාපදිංචි කිරීම සඳහා එම පුද්ගලයින්ට ඉඩකඩ නීති විරෝධීව ලබා දීමේ එම චක්‍රලේඛය මගින් සහ ගැසට් පත්‍රය මගින් සිදු කරන බවට චෝදනා කරමින් විශේෂයෙන්ම ගැසට් පත්‍රය නිකුත් කිරීමට සමගාමීව අලියතුන් 14 දිනක මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් නිදහස් කරා. නිදහස් කිරීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා මෙම නඩුවේදී එකී නියෝගය දුන් මහේස්ත්‍රාත්වරයා පාර්ශ්වයක් කොට තිබෙනවා. ඒ විතරකුත් නෙමෙයි නීතිපතිවරයා තමන්ගේ බලතල අවභාවිතා කර ඇති බවට විශේෂයෙන් චෝදනා නගා එකී කාර්යයට සම්බන්ධ වෙච්ච සියලුම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් විරුද්ධව අපරාධ නඩු පවන ලෙසත් මෙම පෙස්සම් මගින් ඉල්ලා තිබෙනවා. දීර්ඝ කාලයක් මාධ්‍යෙහි නිරතව සිට දිවිසරිය නිමා කළ මාධ්‍යවේදීන් සිහි කරමින් ප්‍රථම වතාවට පින්කමක් පැවැත්වීමට රටවටා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය පියවරගෙන තිබුණා. මෙම පින්කම පැවැත්වුණේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසම්මිදුන් අභියසදී. දීර්ඝ කාලයක් මාධ්‍ය මෙහෙවර උදෙසා සිය දිවියම කැප කරමින් කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති සියලුම මාධ්‍යවේදීන් සිහි කිරීමේ වැඩසටහනක් අනුරාධපුරයේදී පැවැත්වුණා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති මෙම පින්කමේදී සියලුම මාධ්‍ය සංගීන්ට සෙත් පැතීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබුණා. රටවට ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයයි මෙය සංවිධාන කර තිබුණේ. දිවයින පුරා විහිදී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිගු කාලයක් මාධ්‍ය මෙහෙවරක නිරතව සිට මේ වෙනකොට අපි අතරින් මිය ගිහිල්ලා ඉන්න සියලුම මාධ්‍යවේදීන් අනුස්මරණය කරලා එයට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථය ඇතුව අපි ජයශ්‍රී මහා බෝසත්තුන් අභියසදී බෝධි පූජා මේ පින්කම මානව සම්පත පලදායි ලෙස යොදා ගනිමින් හෙල්පින් නුවරඑළිය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩගේ ප්‍රධානත්වයෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් දෙදෙනෙකු අද උදැසන පාගමනක් සූදානම් කර තිබෙනවා. ඒ කළුතර බෝධින් වහන්සේ අභියස සිට කොළඹ ගාලුමෝතර පිටිය දක්වායි. එහිදී කළුතර කොට්ටාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කළුතර බෝධි අභියසදී පොලිස් මාර්ග බාධක යොදා එම පාගමන වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. නවලපිටිය කුරුඳුවත්ත නගරයේ ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 58ක්. ගල්ල වැලිවත්ත ඕල්කට් මහවිද්‍යාලයේ 85 වෙනි සංවත්සරයේ වෙනුවෙන් ඊ රාත්‍රී පෙරහරක් වීදි සංචාරය කර තිබෙනවා. එමෙන්ම සරුව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ දානමය පින්කමක් මීට සමගාමීව පැවැත්වුණා.
රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා කෙරළ ගංජා තෝගයක් සමග පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පානතුර උතුරු පොලිසිය විශේෂ අපරාධ වැටලීම් ඒකකයේ නිලධාරීන් ගොරකාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී වල්නාශක සහ ක්‍රිමිනාශක තොගයක් අලෙවි කරමින් සිටි පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අම්පාර උහන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු මෙම වල්නාශක තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ. අරන්තලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්වයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. හැකිරාව ප්‍රදේශයේ ගම්මාන රසක් නිරන්තරයෙන් වනාලි තර්ජන වලට මුහුණ දෙනවා. දහවල් කාලයේ පවා මෙම ගම්මානවල අලි ඇතුන් ගැවසන ආකාරය දක්නට ලැබෙනවා. වනාලි ගම්වැදීම හේතුවෙන් මෙම ගම්මානවල වගාවන් පවත්වාගෙන යා නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කිරිඳිවැල්ල හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හරිත නිම්නය ජනතාවගේ දැකුම් කළ ස්ථානයක් බවට පත්ව තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන පී ජයසුන්දර මෙම හරිත නිම්නය පවත්වාගෙන යනු ලබනවා. ඒ වසර 5ක පමණ කාලයක සිටයි. ඒත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ සන්ධ්‍යාවක්.